YouTube channel එකක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. ඊයේ දවසේ මම ඔයගලන්ට CC daily channel එකේදී ගෙනාවා top 10 foreign soul shares. ඒතර ඒකදී අපි දැක්කා ඊයේ දවසේදී සම්පත් බැංක එකේ ටිකක් විතර ඉහළ අගයකින් එහෙම නැත්නම් ඉහළ shares ප්‍රමාණයක් sell වුණා මේ foreign holding එකේ තිබ්බ shares ප්‍රමාණය. ඒතකොට මේකත් එක්ක අපි කලින් analysis එකක් කරා ඔයගලන්ට මතක ඇති කොච්චර විතර foreign holding එක මේ ස්ප්ලිට් ඉන්ෆෝමේෂන් එකෙන් පස්සේ දැන් වර්තමාන තත්ත්වය වෙනකොට අඩුවේගෙන යනවාද කියන එක ගැන ඒ කියන්නේ ෆොරිනර්ස්ලා සෙල් කර කර අයින් වෙනවාද කියන එක ගැන අපි මේ පීරියඩ් එක තිස්සේම මොනිටර් කරන් ගියා. ඒතකොට ඊයේ දවසේදීත් ටිකක් විතර හයි සෙලින් ප්‍රමාණයක් අපි දැක්කා ආසන්න වශයෙන් මිලියන 4.5ක වගේ ෂෙයාර්ස් ප්‍රමාණයක් සෙල් වුණා. මේක ඇතුළේ ඇත්තටම ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස්ලාත් ඉන්නව ඇති කියලා අපිට ආසන්න වශයෙන් හිතන්න පුළුවන්. මොකද ඕෆ් බෝඩ් ඩීල්ස් කීපයක්ම ගිහිල්ලා තිබ්බා. ඒතර මේ සම්බන්ධ ඩීටේල් එකක් අපි අද බලමු. මොකද්ද මෙතන වෙලා තියෙන දේවල් ස්ටැටිස්ටික්ස් වලින් අපිට පේන්නේ කියලා. හරි, දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ඊයේ දවසේ ෆොරින් සෝල් ෂෙයාර්ස් ප්‍රමාණය. ඒතර මෙතන සම්පත් බැංක එක ඇවරේජ් එක රුපියල් 154.50 ගානේ ෂෙයාර්ස් සෙල් වෙලා තිනවා මිලියන 4.5ක්. ඒතර මේක ටිකක් විතර ලොකු වගයක්. ඒ වගේම මේ සෙල් වෙච්ච ප්‍රමාණය ටර්න් ඕවර් එකට දායක වෙලා තිනවා මිලියන 703ක්. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඇති ඊයේ දවසේදී මාකට් ටර්න් ඕවර් එක තිබ්බේ 3 බිලියන් විතර වගේ. ඒතර 3 බිලියන් වලින් මෙතන ටර්න් ඕවර් එක විතරක් ගත්තත් අපිට එනවා මේ මිලියන 703 විතරක් ගත්තත් ආසන්න වශයෙන් 23%ක විතර කන්ට්‍රිබියුෂන් එකක් ටෝටල් ටර්න් ඕවර් එකට දීලා තියෙන්නේත් මේ සම්පත් එකේ ෆොරින් සෙලින්. ඒතර ඒ නිසාම මේක යම්කිසි වැදගත්කමක් ඊයේ දැක්කුවා. මොකද ලොකු ප්‍රමාණයකින් සෙල් වෙච්ච නිසා. ඒතර ඔයගලන්ට පේන ඇති ඊළඟට සෙල් වෙලා තියෙන ටොප් ෆොරින් සෝල් ෂෙයාර් එක වෙලා තියෙන HNB එකේ නොන් නෝටින් එක. ඒතර ඔයගලන්ට පේන ඇති මේකේ ටර්න් ඕවර් එක මෙතන තියෙන මිලියන 29. දැන් ඔයාලට බලන්න මෙතන කොච්චර ලොකු ගැප් එකක් තියෙනවද කියලා, සම්පත් බැංක එක කොච්චර ලොකු ටර්න් ඕවර් එකක් මෙතන සෙල් වෙලා තියෙනවද කියලා. ඒ වගේම නම්බර් ඔෆ් ෂෙයාර්ස් වලින් ගත්තත් ඒක මිලියන 4.5යි. මෙතන HNB එකේ සෙල් වෙලා තියෙන්නේ 285,000යි. ඒතර ටර්න් ඕවර් එකෙන් ගත්තත් නම්බර් ඔෆ් ෂෙයාර්ස් වලින් ගත්තත් මේක ටිකක් විතර අර ක්ලියර් කට් ටොප් එකකට ගිහින් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒතර මෙන්න මේ ইনফরমේෂන් එක අපි ෆීඩ් කරගෙන බලමු. මේ තියෙන ඕගලන්ට මතක ඇති මම අප්ඩේට් කරගෙන යන ෂීට් එක. ඒතර සම්පත් බැංකේ ෂෙයාර්ස් ඉන් ෂෝ ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. එතකොට මේ ස්ප්ලිට් ইনফরমේෂන් එකට කලින් තිබ්බ ෆොරින් හෝල්ඩින් එක තමයි 15.5%. ඒ කියන්නේ සම්පත් බැංකේ ෂෙයාර්ස් ඉන් ෂෝ වලින් 15.5% ටෝටල් ෆොරිනර්ස්ලා අතේ තිබ්බ. ඊට පස්සේ ඒක ටික ටික අඩුවෙලා තියෙන ලක්ෂණය තමයි මේ පේන්නේ. මේ දිනේ අදාළ දින. ඒතර මම සමහර දින මෙතන රෙකෝඩ් කරගෙන නැහැ. මොකද මේ කලින් ගෙනාපු අප්ඩේට් එක අපි 19 වෙනිදා ගෙනාපු ස්නැප්ෂොට් එක තමයි මේ තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අද ගේන ස්නැප්ෂොට් එක ඊයේ දවසේ වෙච්ච සිදුවීමත් එක්ක. ඒතකොට දැන් 15.55 ඉඳන් මේ වෙනකොට ෆොරින් හෝල්ඩින් එක 9.08 වෙනකන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 6.4ක විතර වගේ ප්‍රමාණයක්. ජනවාරි 27 ඉඳන් පෙබරවාරි 24 වෙනකොට අඩු වෙලා තිනවා. ආසන්න වශයෙන් මාසෙකින් ෆොරින් හෝල්ඩින් එක 6.4කින් අඩු වෙලා තිනවා. ඒතකොට ඊයේ දවසේ ඇත්තටම නෝමල් ට්‍රේඩින් වල සම්පත් ෂෙයාර්ස් සෙල් උනේ නෝමල් ට්‍රේඩින් බෝඩ් එකේ ගත්තොත් එහෙම ෂෙයාර්ස් මිලියන 1.2යි. ඒ වගේම මේ ක්‍රොසින් හරහා එහෙම නැත්නම් මේ ඕෆ් බෝඩ් ඩීල් හරහා සිද්ධ වෙච්ච ඩීල්ස් 7ක් තිබ්බා. ඒ ඩීල්ස් 7 ආසන්න වශයෙන් රුපියල් 154.50 ගානේ වගේ තමයි ගියේ. එතන ෂෙයාර්ස් තිබ්බා ඇත්තරම මිලියන 3.8ක්. ඒතකොට මේක එකතු කරාම ඔයගලන්ට පේනද ෂෙයාර්ස් මිලියන 5.1ක් ගිහිල්ලා තියෙනවා. ඒතර ෆොරින් සෙලින් තිබිලා තියෙනවා මිලියන 4.5ක්. ඒතර පැහැදිලිව අපිට පේන කාරණේ තමයි මේ ෆොරින් සෙලින් මිලියන 4.5ක ෂෙයාර්ස් අතරේ අනිවාර්යම මේ ක්‍රොසින් වල සම්බන්ධයක් තියෙන්න ඕනේ. මොකද මේ ට්‍රේඩින් වලින් විතරක් මේක කවර් කරන්න බෑ කියලා පැහැදිලිවම පේනවා. එතකොට මේක ට්‍රේඩින් පාට් එකක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ක්‍රොසින් හරහා එහෙම නැත්නම් ඕෆ් බෝඩ් ඩීල් හරහා ෆොරිනර්ස්ලා සෙල් කරපු බවක් අපිට පේනවා. එතකොට බොහෝ විට මේ ඕෆ් බෝඩ් ඩීල් කියලා යන්නේවා ඉන්ස්ටිටියුෂනල් සෙලින් වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්ස්ටිටියුෂනල් සෙලින් ටිකක් විතර බල්කි සෙලින් අපිට පැහැදිලිවම පේනවා මේ 25 වෙනිදා සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට මෙන්න මේකත් එක්ක තමයි මේ 9.08ට ෆොරින් හෝල්ඩින් එක පල්ලයට වැටලා තියෙන්නේ. එතකොට ඒ වගේම මේ ෆොරින් සෙලින් අපි අර කලින් කිව්වාගේ ටර්න් ඕවර් එකටත් 23%ක වගේ ලොකු දායකත්වයක් දක්වලා තිබ්බා ඊයේ දවසේදී විතරක් ගත්තා. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි දැන් මේ වෙනකොට තියෙන්නේ. එතකොට මේකට තවදුරටත් බලපාන්න ඇති කියලා අපි හිතනවා. ඔයාලට මතක ඇති මම CC Daily සහ Investing Channel එකේ මම කතා කළා මේ ගිය සතියේ සිදුවෙච්ච Standard Chartered Bank එක සහ Barclays Bank එක issue කරපු ලංකාවේ අර Debt Sustainability එක සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ report එක. ඒක
තරමක නෙගටිව් විදිහට තමයි දාලා තිබ්බේ. සමහර විට මේක නිසා ඉන්ෆ්ලුවන්ස් වෙච්ච ෆොරින් හෝල්ඩර්ස්ලා මේක සෙල් ඔෆ් කරාද කියන්න අපි දන්නේ නැහැ. මොකද ඊයේ දවසේ ෆොරින් සෙලින් ගත්තත් 128ක වගේ ෆොරින් සෙලින් ප්‍රමාණයක් තිබිලා තිබ්බා මේ 3 බිලියන් මාකට් ටර්න් ඕවර් එකෙන්. ඒතොර ඇත්තටම මාකට් එකට ලොකු දායකත්වයක් ඊයේ දවසේ දක්වලා තිනවා මේ ෆොරින් සේල්ස්. ඒතොර මේකත් ඇත්තටම විශේෂ ලක්ෂණයක්. මෙන්න මේ වැඩිවීමට හේතුව මම ඊයේ දවසේ පැහැදිලි කරා. බොහෝ විට මේක අර කලින් කිව්වා වගේ බාක්ලේස් සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ට් බැංක් එකේ රිපෝට් එකත් එක්ක ලංකාවේ ඉකොනොමික් කන්ඩිෂන් එක ගැන විශේෂයෙන්ම මේ ෆොරෙක්ස් රිසර්ව්ස් ගැන ඒගොල්ලන්ගේ තියෙන කන්සර්න් එක නිසා සමහර විට මෙච්චර වැඩි ප්‍රමාණයක් අපි ඔබ්සර්ව් කරා කියන එක අනුමාන වශයෙන් අපිට හිතන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒතර මේකේ අනිත් වැදගත්ම කාරණය තමයි මේ ගැන ඇත්තරම එක විභාගෙක කමෙන්ට් එකකුත් දාලා තිබ්බා. දැන් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මේකේ සම්පත් බැංක් එකේ ඩිවිඩන්ස් අනවුන්ස් කරලා තියෙන්නේ. ඒතර මේක XD date එක ඇත්තරම යන්නේ මාර්තු 31 වෙනිදා. ඒතර මේක ඩිවිඩන් ඩික්ලෙයාර් කරලා තිනවා රුපියල් 8.25ක්. මේක ඇත්තරම මේ ස්ප්‍රෙඩ් එකට කලින් මේ ඩිවිඩන් amount එක. එතකොට මේකත් ඇත්තරම තරමක විශාල ඩිවිඩන් ප්‍රමාණයක්. මොකද අපි දන්නවා සාමාන්‍ය සම්පත් බැංක් එක ගොඩක් වෙලාවට කෑෂ් ඩිවිඩන්ම දෙනවා, ස්ක්‍රිප් ඩිවිඩන් වලට යන්නේ නැතුව. ඒතර මේක අපි කලින් පාරක් දැක්ක රුපියල් 11ක ඩිවිඩන් එක ගිය අවුරුද්දේ දුන්නා. එතකොට මේ පාර 8.25ක් 8.25ක් දීලා තිනවා. එතකොට වර්තමාන තත්ත්වෙනෝ මේකත් සෑහෙන ඩීසන් ඩිවිඩන් amount එකක් යන්න පුළුවන්. එතකොට අපි මේක ප්‍රයිස් ලයින් එක බැලුවොත් එහෙම දැන් මේ තියෙන්නේ ස්ප්‍රෙඩ් ইনফরমේෂන් එකට පස්සේ. එතකොට ස්ප්‍රෙඩ් ইনফরমේෂන් එකට කලින් මෙන්න මේ හරියට වගේ තමයි වැඩිලා තිබ්බේ. එතකොට අපි හිතුවොත් එහෙම මේ ෆොරිනර්ස්ලා මේ සෙල් කරපු ෆොරිනර්ස්ලා මේ කෝවිඩ් වලින් පස්සේ ගත්තුවයි කියලා අපිට ආසන්න වශයෙන් හිතන්න පුළුවන්. මේ පොයින්ට් එකේ ඇවරේජ් එක වගේ ගත්තොත් එහෙම ආසන්න වශයෙන් රුපියල් 130ක වගේ ලෙවල් එකට ගත්ත අය සමහර විට විකුණුවයි කියලා හිතුවොත් අපි නිකන් ආසන්න වශයෙන් හිතුවොත් මේ 130ට ගත්ත අය වික්කයි කියලා. ඒතර අපි මේ රුපියල් 8.25 ඩිවිඩන් ඩීල්ඩ් එක හෙව්වොත් එහෙම අපිට ආසන්න වශයෙන් එනවා 6.34ක් වගේ. ඇත්තටම මේකත් අවුරුද්දකට වඩා අඩු කාලෙකින් ගත්තු ඩිවිඩන් ඩීල්ඩ් එකක් 6.3 ගන්න. ඒතර මේකත් ඇත්තටම අමතක කරලා තමයි මේ සෙලින් ප්‍රමාණය සිද්ධ වෙන්නේ. මේක නත් ඇත්තටම විවගෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මේකත් ටිකක් විතර සර්ප්‍රයිසින් කියලා. මොකද සාමාන්‍යයෙන් අපි නම් ගොඩක් වෙලාවට සම්පත් බැංක් ෂෙයා එක තියාගෙන ඉන්නවා නම් ඒ තියාගෙන ඉන්න ගොඩ දෙනෙක්ගේ පරමාර්ථය තමයි අනිවාර්යම ඩිවිඩන් amount එකක් මේක කොහොම හරි ගන්න එක තමයි බලාපොරොත්තු. විශේෂයෙන්ම ලොง ටර්ම් හෝල් කරගෙන හිටපු කට්ටියට අනිවාර්යම තියෙන එක්ස්පෙක්ටේෂන් එක තමයි මේක ඩිවිඩන් ඩීල් එක ගන්න කියන්නේ. නැත්නම් ඩිවිඩන් ඉන්කම් එක ගන්න. ඒකට මේගොල්ලෝ දැන් මේ XD එක පෙනි මාකට් එකෙන් අයින් වෙන්නේ මේ ඩිවිඩන් ඉන්කම් එකත් අතහැරලා කියන එක පැත්තකින් පැහැදිලිව පේනවා. ඒ වගේම අනිත් පැත්තෙත් පොඩි කාරණාවක් තියෙනවා. මොකද අපි දන්නවා දැන් ඩිවිඩන් ඩෙක්ලරේෂන් එකෙන් පස්සේ විශේෂයෙන්ම XD date එකෙන් පස්සේ ප්‍රයිස් ඇඩ්ජස්ට්මන්ට් එකක් එනවා. එතකොට ඕක නැවතත් අර නලිෆයි වෙන තත්ත්වයකට එනවා. ඒතර මේක දෙපැත්තම තියෙනවා. ඒතර විශේෂයෙන්ම කැපිටල් ගේන්ස් ගැන බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය තමා වැඩි හරියක් මේ ෆොරින් හෝල්ඩින් ඇතුලේ ඉඳලා තියෙන කෙනෙක් ගැන අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට ඩිවිඩන් ඉන්කම් එක ගැන ලොකු කන්සර්න් එකක් තිබිලා නැහැ. බොහෝට ලොง ටර්ම් හෝල්ඩින් වලට ආපු අය නැවේ වෙන්නත් පුළුවන්. මොකද ඒ නිසා මේ ඩිවිඩන් එක පිනිපෙනි සමහරට අයින් වෙනවා කියන ගැන අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ කන්සර්න්ස් වගේක් ඇත්තටම තියෙනවා. ඒතර මේකට අවුට්සයිඩ් රටේ ඉකොනොමික් ෆැක්ටර්ස් සහ අර ෆොරින් බැංක්ස් ලංකාව දිහා බලපු ඇංගල් එකේ තියෙන ගැටලුවත් සමහර විට මේකට බලපන්න නැති ඒකේ ලොකුම ඉම්පැක්ට් එක ආවේ සම්බැංක එකට වුණා වෙන්නත් පුළුවන්. ඒතර මේ වගේ හේතු කාරණා කීපයක් නිසා මේ වගේ දෙයක් සිද්ධ වුණා වෙන්න පුළුවන්. ඒතර මේක තමයි මගේ උපකල්පනය. මේක හරියටම මෙහෙම වුණාද කියන්න බෑ. නමුත් අපිට දැනට තියෙන ইনফরমේෂන් අනුව මේ වගේ දෙයක් සිද්ධ වෙන්න ඇති කියලා අපිට අනුමාන කිරීමක් පමණයි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් පබ්ලික්ලි අවේලබල් ইনফরমේෂන් දන්නවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට ඒක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි. හරියට මේ වීඩියෝ එක මම මෙතන නවත්තනවා. මේ වගේ වීඩියෝස් බලන්න නැසතින් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබලා තියාගන්න. එතකොට මේ වගේ දාන වීඩියෝස් ඒ වෙලෙම උගලන්ට අප්ඩේට් එකක් එක්ක එනවා. හරි නම් මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බෙමු.